ආයිබෝවන් කොහොමද ඔයාලට අපේ මහපන්තිය YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිදු මූලික දැනුමක් නැති ඕනෙම කෙනෙකුට පවා තනියම මහ ගන්න පුළුවන් විදිහට එක මිම්මෙන් ඉතාම සුළු කාලයේ සාරියට අඳින අන්ඩර්ස්කර්ට් එකක් මසා ගන්න ආකාරය ඉතින් සාරියට විතරක් නෙවෙයි සාමාන්‍ය ඇඳුමකට උනත් මේ අන්ඩර්ස්කර්ට් එක සුදුසුයි. අවශ්‍ය මිමි විදිහට ඉනවට මිම මැන ගන්න අවශ්‍යයි. ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන ඉනවට මිම කියන්නේ අපේ ඇඟ කැඩෙන ඉනවට මිම නෙවෙයි. ඔයාලා අන්ඩර්ස්කර්ට් එක අඳින තැන වට මිම. ඉතින් ඔයාලට මිමි ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් මගේ පළමු පාඩම බලන්න නිවැරදිව මිමි ලබා ගැනීම ඒකේ පැහැදිලිව විස්තර කරනවා. ඉතින් සායේ උස අපි සාරියට අන්ඩර්ස්කර්ට් එක දිගටම මහන්න ගන්න නිසා මම පොප්ලින් යාර දෙකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ සායේ උස අඟල් 36ක් වගේ. ඉතින් ඊට වඩා කොටට අවශ්‍ය නම් ඊට වඩා අවශ්‍ය කැමැති ප්‍රමාණයක් සායේ උස ගන්න. අද මම සායේ උස ගන්න පොප්ලින් යාර දෙකක් අරගෙන ඒ අඟල් 36ක් දිගට තමයි ගන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. මිමි සැකසීම ගැන කතා කරද්දී ඉනවට මිම්ම හතරෙන් බෙදලා අඟල් 3ක් හොඳටම ප්‍රමාණවත් එකතු කරගන්න එක. රෙදි වර්ග ගැන කතා කරද්දී අද මම අරගෙන තියෙන පොප්ලින් ඔයාලට කැමති නම් පොප්ලින් හෝ අන්ඩර්ස්කර්ට් එක මහන්න ගැළපෙන රෙදි වර්ගයක් තෝරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මම පොප්ලින් යාර දෙකක් අද ගත්තා. රෙද්ද නවා ගන්න ආකාරය මම මුලටම ඔයාලට කොළයකින් පෙන්වන්න. ඔයාලා හිතන්න මේ රෙද්ද කියලා. එතකොට පළල අඟල් 36කුත් රෙද්ද දිග විදිහට යාර දෙකකුත්. ඒ කියන්නේ යාරයකට අඟල් 36යි යාර දෙක අඟල් 72ක් දිගයි. මුලටම අපි කරන්නේ මේකේ දිග පැත්තෙන් දෙකට නවා ගන්නවා. එතකොට දැන් මේ රෙදි කොටසේ දිග අඟල් 72 දිගෙන් බෙදුවාම අඟල් 36යි. ඒ කියන්නේ මගේ සායට අවශ්‍ය උස මම දැන් හදාගෙන තියෙනවා. ඊට පස්සේ රෙද්දේ පළල දැන් වෙනසක් උනේ නැහෙනි. ඊළඟට මම කරන්නේ මේ රෙද්දේ පළල පැත්තින් කොනක ඉඳගෙන අඟල් 6ක තීරුවක් කපලා අයින් කරනවා. අඟල් 6ක් ඕනම කෙනෙකුට පොදුයි. ගොඩක් මහත. ඒ කියන්නේ ඉන්න අඟල් 45ක් හෝ 45ට වැඩි වගේ අසාමාන්‍ය විදියට මහත කෙනෙක් නම් අඟල් 4ක් අඩු කරගන්න නැත්නම් අඟල් 6 ඕනම කෙනෙකුට හොඳටම ප්‍රමාණවත්. ඉතින් දැන් මම මේ විදිහට අඟල් 6ක් අඩු කරගත්තට පස්සේ පළලින් එතකොට මගේ මේ රෙද්ද ඉතිරලා තියෙන අඟල් 36න් 6ක් අඩු වුණාට පස්සේ අඟල් 30යි. මෙහෙම අපි අඟල් 6ක් අඩු කරගන්නේ නැත්නම් අපි මේ සාය ඇඳලා කපලා මහල ඇඳට පස්සේ මේකේ යට වාටිය අඟල් 6ත් එක්කම තිබ්බනම් ගොඩාක් පළල් වෙනවා. ඒ හින්දා අපි අඟල් 6ක් වගේ අඩු කරලා මේ යට වාටිය පළල අඩු කරගන්නවා. නැත්නම් අපිට ඇවිදින්න අමාරුයි. ඉතින් ඒක සායේ රෙද්ද නිර්මාණය කරද්දී ඔයාලට තේරෙවි. දැන් ඊළඟට කරන්නේ මේ රෙද්ද දැන් අපි දිග පැත්තෙන් නවා ගත්තනේ. ඊළඟට අපි කරන්නේ මේ රෙද්ද පළල පැත්තෙන් නවතත් නවා ගන්න. එතකොට උසට කිසිම වෙනසක් උනේ නැහැ. උස අඟල් 36යි පළල අඟල් 32කට බෙදලා අඟල් 15ක් තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අපි රෙද්ද හදාගන්නේ. ඔයාලට මේ විදිහට රෙද්ද හදාගන්න මුලටම බලන කෙනෙක් ආධුනිකයෙක්ට නම් අපහසුයි කියලා හිතෙන්න පුළුවන්. එහෙමනම් ඔයාලා මුලටම කොළයක මේ විදිහට කරලා බලන්න. හරි. දැන් මේ විදිහට මම මේ විදිහට රෙද්ද හදාගත්තා. නැම්ම තමා දෙසට හරව ගන්න. එතකොට රෙදි කොටස් හතර උඩ නැම්මකු තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මුලටම නැම්ම කුණේ ඉඳගෙන ඉනවට හතරෙන් බෙදලා අඟල් 3ක් එකතු කරමින්ම මේ විදිහට ලකුණු කරගන්න. අඟල් 3ක් එකතු කරන්නේ රැලි වලට. එතකොට වටේටම අඟල් 3ව 4ක් අඟල් 12ක් රැලියනවා. ඒක හොඳටම ප්‍රමාණවත්. හරි. ඊළඟට නැම්ම දිගේ සායට ගන්න පුළුවන් දිග ලකුණු කරනවා. මම මෙහෙම ලකුණු කරන්නේ අපි කඩෙන් ගන්න රෙදිවල දිග ඒ ප්‍රමාණයම ඉල්ලුවට ඒ ප්‍රමාණයව පළල අඟල් 36 අඟල් 45 60 විදිහට ඉල්ලුවත් ගොඩක් වෙලාවට පළලත් ඊට වඩා අඟල් 2ක් හෝ 3ක් අඩු වෙන නිසා. ඉතින් මේ පළල අඩුවීම රෙදිවල මෙතනදි බලපාන්නේ නැහැ. නමුත් ඔයාලා රෙදි ගණිද්දී වෙන ඇඳුම් මහද්දී මේ පළල ගැන සැලකිලිමත් වෙන්න නැත්තම් අපිට රෙදි මදි වෙන්න පුළුවන්. ඉතින් මම අඟල් 35ක් මට මෙතනදි උසග
ගන්න පුළුවන් ඊට පස්සේ මේ විදියට අඟල් 35ක් උස අරගෙන මම නැවතත් ඒ රේඛාවේ මම නැවතත් සායේ උස ලකුණු කර ගන්නවා ඊට පස්සේ මේ විදියට කොනේ ඉඳන් අර එහා පැත්තේ කෙළවරට අඟල් 35ේ ලක්ෂ්‍යයට මේ විදියට හැඩට වාටිය ඇඳ ගන්නවා කැමති නම් ඔයාලට පුළුවන් මේ කෙළවරින් අඟල් භාගයක් නැවතත් හැඩ කර ගන්න මම මේ විදියට අඟල් භාගයක් හැඩ කර ගන්නවා ඊට පස්සේ මේ සායට නම්ම පැත්තෙන් නිමි අනිත් පැත්තෙන් අඟල් 5ක් හෝ අඟල් 6ක් වගේ ඕපන් එකක් උඩ ඉඳලා තියලා අපි ඒ ලකුණු කර ගන්නවා දැන් සාය ඇඳලා ඉවරයි කපන්න තියෙන්නේ මේ ආකාරයට මම සාය වටේම කපනවා උඩ නම්මෙන් කොටස් දෙකක් වෙන් කර ගන්නවා දැන් අපේ ඉදිරිපස පිටිපස පළු දෙකම වෙන් වෙන්ව තියෙනවා මේ ළඟට තියෙන්නේ ඉන්නට පටියක් කපා ගන්න එක දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි වෙනද වගේම ඉනට උඩින් පටියක් ඉඩ තියලා කැපුවනම් සාය මහන්න කපන්න ඒසි කියලා. ඇයි මෙහෙම කපන්නේ කියලා. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් මේ වගේ සායවල් වලදී අපි ඉනට රැලි දාපු මේ වගේ සායවල් වලදී එහෙම ඉනට බෑන්ඩ් එකට ඉඩ තියලා කපලා ඒ ඉනේ බෑන්ඩ් එක රෙද්දෙන්න හැදුවොත් ඇතුලින් පටියක් යවලා අපි මේක අඳිද්දි පටිය ඇතුලින් හිර වෙන්න පුළුවන්. එතකොට අපිට සාය ලස්සනට හදාගන්න රැලි ටික හදාගන්න ඇඳට පස්සේ හරි අමාරුයි. ඒ වගේම මම යාර දෙකෙන් නෙමේ එක මැහුවේ. නැවතත් ඉනට පටියක් ගන්න ඕන නම් මම තව අඟල් කාලක්වත් රෙදි කඩින් ගන්න ඕනේ. ඒ යාර කාලෙට වියදම් කරනට වඩා හොඳයි අපි මේ විදිහට පැත්තෙන් අයින් කරන පටියෙන් කපා ගන්න එක. මොකද රෙදි මහද්දි රෙදි අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එකත් ඉතාමත් ප්‍රධාන වැදගත් අංගයක්. හරි. මම දැන් අඟලක පළල බෑන්ඩ් එකක් තමයි හදාගන්නේ. අඟලක පළල බෑන්ඩ් එකක් හදාගන්න එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් අඟලක පළල බෑන්ඩ් එකක් හදාගන්න මම අඟල් 3ක පටියක් ගන්නවා. අඟල් 3ේ පළල පටිය ගන්නේ අඟල් භාගයේ බැගින් දෙපසට නවල. එතකොට අඟල් 3ෙන් අඟලක් අඩු වුණා. ඉතිරි අඟල් 2 දෙකට නැවුවාම අඟලක් පළලට බෑන්ඩ් එක හදාගන්න. ඉතින් ඔයාලට ඒක පටිය හදද්දි තේරෙවි බෑන්ඩ් එකේ දිග විදිහට සායේ මුළු ඉන ප්‍රමාණය මැනගන්න. දැන් අඟල් 3 බැගින් එකතු වෙච්ච නිසා සායේ වැඩිපුර ඉන ප්‍රමාණයක් තියෙනවා. ඒක මැනලා ඒ ප්‍රමාණයට අඟලක් වැඩිපුර එකතු කරගන්න. ඒ අඟලක් එකතු කරන්න බෑන්ඩ් එකේ දෙපස ෆිනිෂින් එක හදාගන්න. හරි. මම දැන් මේ විදිහට මේ බෑන්ඩ් එක කපා ගත්තා. ඊළඟට ඇතුලින් යවන්න කැමති රෙදි පටියක් තෝරගන්න. ටිකක් හයිය මම මේකෙන් අඟල් 2.5ක පළල ටිකක් දිග සායේ වට ප්‍රමාණයට වඩා අඟල් 12ක් 15ක් වගේ වැඩිපුර දිග පටියක් කපාගත්තා. ඊට පස්සේ මේ පටි දෙක අපිට ඕන නම් කෙලින්ම අමහන්න පුළුවන් නැත්නම් මේ විදියට හොඳට අයින් කරගන්න. මම මේ විදියට පටිවල අඟල් භාගයේ බැගින් දෙපසට නවල මැදින් නැවතත් නවල හොඳට අයින් කර. අපි දැන් බලමු මේ සාය මහන්නේ කොහොමද කියලා. මේ සාය මම අහන්නේ කියලා දෙන්නේ තවත් අලුත් ක්‍රමයකට. මොකද ගොඩක් මේ පාඩම බලනවා රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙක්. ඒ අයට සික්සැක් මැෂින් එකක් හෝ ඕවර්ලොක් මැෂින් එකක් නැති නිසා මේ සාය කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මහන්න තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මුලටම සාය හොඳ පිටින් හරවගෙන නොපිටින් නෙවි හොඳ පිටින් අරගෙන අර අපි අඟල් 6ක් 5ක් තිබ්බ ඕපන් එකට තිබ්බ පැත්ත නෙවෙයි අනික් පැත්තේ උඩ ඉඳලා දිගටම හොඳ පිට පැත්තේ අඟල් කාලකට මහගෙන යන්න. මීළඟට අපි නැවතත් කන පිට හරවලා ඒ අඟල් කාලේ මැහුම්වාසි ඇතුල් වෙන්න මේ ඔයාලට පේන ආකාරයට නොපිටින් අඟල් කාලකට මහගෙන යන්න. හරියට මේ අඟල් කාලේ මැහුම්වාසි ඇතුල් වෙන්න මහගෙන යන්න නැත්තම් මැහුම්වාසි එළියට පේන්න පුළුවන්. මෙහිම මැහුවට පස්සේ අපිට ඕවර්ලොක් කරගන්නවත් සික්සැක් කරගන්නවත් අවශ්‍ය නැහැ. ඉතින් අන්ඩර්ස්කර්ට් ගොඩක් වෙලාවට ගොඩක් අය ගෙදරදි මහනවා. ඉතින් මේ ක්‍රමය පාවිතා කරන්න ඒක ගොඩක් අපේ ඇඳුම කල් පවත්ව ගන්න ප්‍රයෝජනවත් වෙනවා.
හරි මේ ළඟට අර ඕපන් එක තිබ්බ පැත්තෙන් ඒ ඕපන් එකට විවරයට ඉඩ තියලා ඉතිරි ප්‍රමාණය මුලටම අර කලින් ආකාරයට වගේ හොඳ පිටින් අඟල් කාලකට නවලා මහලා නැවතත් නොපිටින් අඟල් කාලකට මහගෙන යන්න ඊළඟට ඕපන් එක මහගන්න තියෙන්නේ. ඉතින් නොපිටින් ඕපන් එක නවලා මහගන්න පුළුවන්. නැත්නම් වෙනම පටි මම ඔයාලට ප්ලැකට් එකේ ආකාරයට වගේ ඔයාලට කැමති විදිහකට මේ ඕපන් එක මහගන්න පුළුවන්. මම මේ ආකාරයට ඇතුළට නවලා මහගන්නවා. ඉතින් ඕපන් එක මහගනිද්දී එකටම මහගන්නව නම් ඕපන් එක මහද්දී වටේ හරවද්දී ඉටි කට ගහලා තමයි ෆුට් එක හරවන්න ඕනේ. නීලඟට තියෙන බෑන්ඩ් එක අල්ලගන්න. ඉතින් මේ බෑන්ඩ් එකේ මේ කොනේ දෙපස අපි තිබ්බ අඟලෙන් අඟල් භාගය එක පැත්තකට අරගෙන කාල බැගින් දෙකට නවලා හරි එහෙමත් නැත්නම් අඟල් භාගය විතරක් ඇතුළට නවලා මැහුමක් ගහගන්න. දෙපැත්තේ මේ විදිහට අඟල් භාග බැගින් මැහුමක් ගහගන්න. ඊට පස්සේ සායේ ඇතුළට මේ විදිහට පටිය දාලා අඟල් භාගයකට මේ විදිහට බෑන්ඩ් එක පටේටම අල්ලගන්න. එතකොට මේ බෑන්ඩ් එකේ සම්පූර්ණ දිග ප්‍රමාණය අපේ සායේ වට ප්‍රමාණයට සමාන වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙන සායේ වාටිය මහගන්න. මම කාලකට නවල කාලකට වටේම මහගන්නවා. පාලට ඕන නම් සායේ කොට වගේ නම් එහෙමත් නැත්නම් ලස්සනට අවශ්‍ය නම් රේන්දයක් අල්ලගන්න පුළුවන්. මම රේන්දයක් අල්ලගන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාට රේන්ද අල්ලගන්නේ නැති නිසා. දැන් සාය මහල ඉවරයි. මීළඟට තියෙන්නේ ඇතුලින් යවන පටිය වටේටම මැහුමක් දාගන්න. මම මේ විදිහට පටිය වටේටම මහගන්නවා. ඊළඟට තියෙන්නේ මේ පටිය ඇතුළට දාගන්න. ඊට පස්සේ මේ ආකාරයට එළියට ගන්න. දැන් අපි මේ සායේ මහල ඉවරයි. නමුත් මේ සායේ කලබලේ ඇඳිද්දී සමහරක් වෙලාවට මේ පටිය ඇතුළට යන්න පුළුවන්. අපි ඒ ඇතුළට යාම වළක්ව ගන්නත් මේ සායේ තව ටිකක් ලස්සන කරගන්නත් අපිට පුළුවන් මේ කොන් දෙකට කොටස් දෙකක් අල්ලගන්න. හතරස් කොටු දෙකක් ඔයාලා කැමති ප්‍රමාණයක කපාගෙන මේ ඔයාලට පේන ආකාරයට එක රෙදි කොටසක් අරගෙන මේ විදිහට හතරස් කොටුව දෙකට නවන්න. ඊට පස්සේ මේ පේන ආකාරයට පටියේ කොනක් අරගෙන තියාගන්න. මතක තියාගන්න මේ විදිහට පටිය දෙකට නවල රෙදි කොටසේ තියන්නේ නැම්ම පටිය දෙසට තියාගන්න. නැම්ම අපේ දෙසට එහෙම නැත්නම් පටිය දෙසට තියාගෙන තමයි මේ රෙදි කොටස් තියාගන්න ඕනේ. මේ කොනේ ඉඳන් උඩ පටියේ ඉඳගෙන වටේම මහගන්න. නැවතත් ඔයාලා බලාගන්න
හරි. ඊට පස්සේ මේ විදිහට දෙපසම මහලා හිමින් සැරේ අනිත් පැත්ත හරව ගන්න. Then ඔයාලට පේනවති ඒ කොන් දෙක ලස්සන ෆිනිෂින් එකක් එනවා. Then අපේ සාය මහල ඉවරයි. ඉතින් ඇත්තටම මේ සාය මහන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඉතින් ආධුනික කෙනෙක් මුල ඉඳලම බලනවා නම් තමයි මම මේ තරම් පැහැදිලි කරේ. ඒ වගේම තමයි මේක ස්වන් රැකියාවක් විදිහටත් මේ අන්ඩර්ස්කට් මහන්න පුළුවන්. සික්සැක් මැෂින් එකක්, ඕවර්ලොක් මැෂින් එකක් අවශ්‍ය නැහැ. ඔයාලට මේක අතහුරු වුණාට පස්සේ ඉතාමත් සුළු කාලයකින් ස්වන් රැකියාවක් විදිහට උනත් මේ අන්ඩර්ස්කට් මහන එක කරගන්න පුළුවන්. ඉතින් අද පාඩමේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අපේ මහොම් පන්ති YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මහොම් ගිතම ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා